අප්‍රේල් 21 වෙනිදා මේ රටේ වෙච්ච ත්‍රස්ත ප්‍රහාරයෙන් 360කට වඩා පිරිසක් මියගොස් 500කට වැඩි ප්‍රමාණයක් තුවාල ලැබුවා. 2001 සැප්තැම්බර් මාසයේ ඇමරිකාවේ සිද්ධ වෙච්ච මහා විනාශයෙන් පස්සේ එකම දිනක ත්‍රස්තවාදී ක්‍රියාවන් නිසා වැඩිම පිරිසක් මියගිය අවස්ථා කිහිපය අතරට මේක එකතු වෙනවා. ඉතාමත්ම කනගාටුට කාරණයක්, ශ්‍රී ලංකාව වගේ වසර 10ක් තිස්සේ ඉතාමත්ම සාමකාමීව තිබුණු රටක්, 30 අවුරුදු යුද්ධයක් ඊට පෙර අවසන් කර තිබුණු රටක් මේ තත්ත්වයට පත්වීම. අද මේ සිද්ධ වෙලා තියෙන තත්ත්වයෙන් මේ රටේ ජනාධිපතිවරයාට වගකීමෙන් මිදෙන්න බැරි බව අපි පැහැදිලිවම කියනවා. මොකද ඔහු තමයි මේ රටේ ආරක්ෂක ඇමතිවරයා. ඔහු තමයි ආරක්ෂක මණ්ඩලයේ ප්‍රධානියා. ඒ නිසා මම දැනන් හිටියේ නැහැ කියන නිදහසට කාරණේ තවදුරටත් කියන්න එපා කියලා අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා. අපිට දැන් මේ කතාව අහලා අහලා ඇති වෙලා. දැනන් හිටියේ නැහැ කියනකට වඩා වැදගත් වෙන්නේ දැනන් ඉන්නට නම් මොකද්ද කළ යුතුව තිබුණේ කියන එකයි. ඒ සඳහා අවශ්‍ය කරන ක්‍රමවේදයන් සකස් කිරීම එතුමාගේ වගකීමව තිබුණා. එතුමා ලංකාවෙන් පිටතර යනවනම් රටේ ආරක්ෂාව යම්කිසි වගකීතු පුද්ගලයෙකුට, ඇමතිවරයෙකුට හෝ නිලධාරියෙකුට බාර දීලා යන එක එතුමාගේ වගකීම වෙලා තිබුණා. ඒ නිසා එතුමාට මේ වගකීමෙන් කිසිසේත්ම පැන යන්නට බෑ. අගමැතිවරයාටත් බෑ මේ වගකීමෙන් පැනලා යන්න, ආරක්ෂක මණ්ඩලයට මාව කැඳවුවේ නැහැ කියලා කියනවා. මොකද මේ සිද්ධිය එකවර සිද්ධ වෙච්ච සිද්ධියක් නෙවෙයි, අවුරුදු ගණනාවක් තිස්සේ සිද්ධ වෙච්ච ක්‍රියාදාමයක අවසාන ප්‍රතිඵල. ඒතකොට අපිට අමතක කරන්න බෑ මේ රටේ බුද්ධිංශ දුර්වල කරන්නට අගමැතිවරයා විසින් කරන ලද කාර්යභාරය. අපි දන්නවා පහුගිය අවුරුදු 4 තිස්සේ බුද්ධිංශ නිලධාරීන් කී දෙනෙක් අත්අඩංගුවට ගත්තාද, කී දෙනෙක්ව ඇප නැතුව සිරභාරයේ රඳවාගෙන සිටියාද, කී දෙනෙක් අදත් සිරභාරයේ සිටිනවද, කී දෙනෙකුට නඩු දාලා තියෙනවද, කී දෙනෙක්ව මාරු කරලා තියෙනවද ඔවුන්ගේ වගකීම් වලින් කියලා. ඒ නිසා පහුගිය කාලයේ තිස්සේම බුද්ධිංශ දුර්වල කිරීම හරහා මේ තත්ත්වයට මග පාදපු කාරණය සම්බන්ධයෙන් අගමැතිවරයාටත් කිසිසේත්ම වගකීමෙන් නිදහස් වන්නට බෑ. අද බොහෝ දෙනෙක් කියනවා මේ ප්‍රශ්නයට එක ප්‍රධාන හේතුවක් තමයි කියලා ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර තියෙන ප්‍රශ්නය. මේ තත්ත්වය 2018 දෙසැම්බර් මාසෙත් සාකච්ඡා වුණ බව අපිට මතක් කරන්න කැමතියි. 2018 දෙසැම්බර් මාසේ ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක තීන්දුව ගන්න සිද්ධ වෙලා තිබුණාම පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධයෙන් බොහෝ නීතිඥවරු පෙන්වා දුන්නා මේ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කරොත් මේ පාර්ලිමේන්තුව විසුරුවා හැරෙන්න බෑ කියලා. ඉන් මේ රටේ විශාල අර්බුදයක් ඇති වෙනවා. මොකද අගමැතිවරයා හා ජනාධිපතිවරයා අතර තියෙන ප්‍රශ්නේ නිසා රට කරගෙන යන්නට බැරි වෙනවා කියලා අපිට ඉතාමත්ම කනගාටුවෙන් උනත් මතක් කරන්න සිද්ධ වෙනවා. අනේ තත්ත්වය අද, එදා ඒ තත්ත්වය සලකා බලනු ලැබුවා නම් මේ තරම් ජීවිත ගණනාවක් නැතිවීම අපිට වළක්වා ගන්නට තිබුණා. අපි ඒ වගේම තවත් භයානක තත්ත්වයක් දකිනවා. අපි දැක්ක ඊයේ පෙරේද අගමැතිවරයා කියනවා මේ ප්‍රශ්නයට ඔහු විදේශ ඔත්තු සේවා සම්බන්ධ කරගන්නට බලාපොරොත්තු වෙනවා කියලා. මේක ඉතාමත්ම භයානක තත්ත්වයක්. මොකද අපි දන්නවා මේ අගමැතිවරයා විශ්වාස කරනවා මේ රටේ සෑම ප්‍රශ්නයක්ම පිටරට වලින් ඇවිල්ලා විසඳලා දේවි කියලා. අපි දන්නවා අපිට අත්දැකීම් තියෙනවා IPKF එක ලංකාවට ගෙනාපු වෙලාවේ කොටි ත්‍රස්තවාදී විසඳන්න, එයින් රටට සිද්ධ වුණේ මොනතරම් හානියක්ද කියලා. ඉතිහාසයේ කිසිම වෙලාවක විදේශිකයෝ ඇවිල්ලා අපේ ප්‍රශ්න විසඳලා දීලා නැහැ. විදේශ ඔත්තු සේවා වලින් තාක්ෂණික උපකාර ලබා ගැනීම, ඔවුන්ගේ සහාය ලබා ගැනීම කිසිම ගැටලුවක් නැහැ. නමුත් විදේශ ඔත්තු සේවා රට තුළට ගෙන ඒම ඉතාමත්ම භයානක කාරණයක්. ලෝකේ කිසිම ස්වෛරී රටක් නොකරන දෙයක්. ඒ නිසා ලෝකේ කිසිම රටක් නොකරන මෝඩ වැඩ නැවත නැවත කරන මේ රජයට අපි කියනවා මේ වැඩේ කරන්න එපා. මේ රටේ ජනතාවට අපි කියනවා මේ ගැන දැනුවත් වෙන්න කියලා. කාදිනල් තුමා පව අපි දැක්ක පහුගිය දිනවල මේ සම්බන්ධ තමුන්ගේ අවධානය යොමු කරන ආකාරය. තවත් අපිට ඉතාමත්ම කනගාටුදායක දෙයක් තමයි දකින්නට අපේ රටේ ඇමතිවරු විදේශ මාධ්‍ය ඉදිරියේ විහිළුකරයන් බවට පත් වෙන ආකාරය. අපි දැක්කා දින කීපයකට කලින් මේ රටේ ඇමතිවරයෙක් CNN නාලිකාවට කියනවා අපිට ඇමරිකාවෙන් බුද්ධ්‍යංශ උපදෙස් ලැබුණා කියලා මේ සිද්ධිය සම්බන්ධයෙන්. ඊට පස්සේ ඇමරිකාවේ තානාපතිවරිය කියනවා එහෙම දෙයක් කරේ නැහැ, අපි කිසිම තොරතුරක් ලංකාවේ රජයට දුන්නේ නැහැ කියලා. අපි දැක්කා ලංකාවේ නියෝජ්‍ය ආරක්ෂක ඇමතිවරයා කියනවා මේ සිද්ධිය නිව්ස් නවසීලන්තයේ වෙච්ච ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධය කියලා අපිට දැනගන්න ලැබුණා කියලා. ඊළඟට නවසීලන්තයේ අගමැතිවරයා කියනවා අපි කිසිම ආකාරයකින් අපේ බුද්ධ්‍යංශ වලින් දැනුවත් කරලා නැහැ ලංකාව මේ සම්බන්ධයෙන්, අපි අතර මේ වගේ සාකච්ඡාවක් නැහැ කියලා. ඒ නිසා අපි මේ රටේ දේශපාලනඥයන්ට කියනවා ලංකාව ඇතුලේ ඔබ විහිළුකාර වුණාට කමන්නේ, විදේශ මාධ්‍ය ඉදිරියේ මේ විදිහට විහිළුකාර වෙලා ලංකාව අපකීර්තියට පත් කරන්න එපා කියලා.